සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. සුදව ස්වාමින් වහන්සේ යෙසායා පොතේ 51 කියනවා සමුදුන් විසින් මුදන ලද්දෝ උන් වහන්සේ වෙත ගී කියමින් පැමිණෙන්නෝය කියලා. ඒ වගේම ඔවුන්ගේ ප්‍රීතිය සදහටම පවතින්නේය කියලා. ඒ ප්‍රීතිය නැති නොවන්නේය කියලා. මොනතරම් බලාපොරොත්තුවේ අත්දැකීමක්ද? මොනතරම් සතුටුදායක අත්දැකීමක්ද? උන්වහන්සේ වැටිච්ච අයව වැටිච්ච තැන්වල තියන්නේ නැතුව උන්ව ඒ හැම කෙනෙක්වම නැගිටවලා ඒ අයට අවශ්‍ය කරන පන්නරේ ශක්තිය ජීවේ දීලා උන්වහන්සේ මේ හැම කෙනෙක්වම එහෙමන නැගිටලා ගෙනල්ලා කියලා ඒ ප්‍රීතිය සදහටම අත්දකින්නට සලස්සලා. සුති ස්වාමිනේ ප්‍රශංසා වේවා. හාලෙලූයා ස්වාමිනේ හාලෙලූයා. සියලුම ගෞරවයත් මහිමයත් සදහටම ඔබ වහන්සේටම හිමි වේවා ස්වාමිනේ. හරිම සතුටේ උන්වහන්සේ අපිට දෙන ඒ පොරොන්දුව මම දෙන ප්‍රීතිය සදහටම ඔබ තුල පවතිනවා කියලා. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා. උන්වහන්සේ අපේ ජීවිතයට ඒ සදහටම දෙන ඒ ප්‍රීතිය රඳව ගන්නට, ඒ ප්‍රීතිය රඳව ගන්නවා විතරක් නෙමෙයි ඒ ප්‍රීතිය ජීවත් කරවන්නට, ජීවත් කරනවා විතරක් නෙමෙයි ඒ ප්‍රීතිය බෙදා ගන්නට. කොහොමද එහෙනම් අපි ඒක පවත්වගෙන යන්නේ, බෙදා ගන්නේ, ඒක රඳව ගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලමු. අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි හැම කෙනාගේම මුවෙන් සිනහාවක් නැගෙන හැම මොහොතක්ම ස්වාමින් වහන්සේ උපදින මොහොතක්. උන්වහන්සේගේ ප්‍රීතිය අපේ හදවතින් එළියට ගලාගෙන එන මොහොතක්. ඉතින් එහෙමනම් ඒ ප්‍රීතිය අනිත් අයත් එක්ක පහසියෙම බෙදා ගන්න පුළුවන් ක්‍රමය තමයි එහෙනම් අපේ ඒ සිනහව. ඒ වගේම ඒ සිනහව තුළ ඒ නික්මෙන, ඒ බද්ධ වෙන, ඒ අනිත් අයගේ හදවත් එක්ක බද්ධ වෙන ඒ ලස්සන හැඟීම ස්වාමින් ඒ තුළ ස්වාමින් වහන්සේ ඉපදෙනවා. ඒ සංවේදී බව තුළ සුදෝ ස්වාමින් වහන්සේ ඉපදෙනවා. උන්වහන්සේගේ ප්‍රීතිය ඉපදී ඉපදී තියෙනවා අපි තුළ. හරියු නිකන් යමක් උතුර උතුර යනවා වගේ අපේ ජීවිතය තුළ උන්වහන්සේගේ ප්‍රීතිය උතුර උතුර යන්නට පටන් ගන්නවා. රත්තරන් අම්මේ තාත්තේ දුවේ අපිට ලොකු වගකීමක් තියෙනවා. එහෙමනම් ඒ ප්‍රීතිය සිනහව තුළ බෙදා ගන්නවා වගේම අපිට පුළුවන් හැම ආකාරයෙන්ම උන්වහන්සේ අපිට දීලා තියෙන හැම දෙයක්ම මුදලට නෙමෙයි, නමුත් අපිට පුළුවන් උපරිම ආකාරයෙන් තවත් කෙනෙක් එක්ක බෙදා ගැනීම තුළ අනිත් කෙනා අසරණ වෙන මොහොතේදී අපිට සංවේදී වෙන්නට පුළුවන් නම්, ඒ කෙනාගේ අවශ්‍යතාවයට ටියුන් වෙන්න පුළුවන් නම් අපිට අනිත් කෙනාගේ ඒ අවශ්‍යතාවය විනිවිද දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම ඒ මොහොතවලදී අපි අපිව අනිත් කෙනාට දෙනකොට අපිට පුළුවන් දේ අනිත් කෙනාට දෙනකොට එතන ස්වාමින් වහන්සේ ඉපදෙන්න පටන් ගන්නවා. එතන ලොකු ප්‍රීතියක් අත්දකිනවා. ඒ ඒ අත්දකින ප්‍රීතිය තව තවත් අපි ස්වාමින් වහන්සේ සදාටම තියාගන්න දීපු ප්‍රීතිය අපි තුල තව තවත් ජීවත් වෙන්නට පටන් ගන්නවා. රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ පැවතෙන්නට පටන් ගන්නවා. එහෙමනම් අපිට තියෙන වගකීම තමයි සුදෝ ස්වාමින් වහන්සේ ඒ දීපු බලාපොරොත්තු ජීවිතය තුළ එහෙනම් හැමදාම සතුටින් ඉන්න එක. එහෙනම් කරදර වෙන්න එපා. අතීතය ගැන හැම දෙයක්ම පැත්තකට දාමු. පැත්තකට දාලා උන්වහන්සේ තුළ අපි ප්‍රීති ഘോഷා කරමු. උන්වහන්සේගේ ඇඟේ එල්ලමු. උන්වහන්සේ තුළ ඉමු. උන්වහන්සේට බද්ධ වෙමු. උන්වහන්සේට සංවේදී වෙමු. ඒ තුළ අපි නොදන්න ආකාරයට උන්වහන්සේ අපිව මෙහෙවාවි. උන්වහන්සේගේ ප්‍රීතිය හැමෝමත් එක්ක බෙදා ගන්න උන්වහන්සේ අපිව අවශ්‍ය විදියට උපරිම ආකාරයෙන් උන්වහන්සේ අපිව අනිත් අයට දේවි. ඉතින් එහෙමනම් ඒ ප්‍රීතිය සදාකාලිකයි. එය අපෙන් උන්වහන්සේ උදුරගන්නේ නැහැ. කවුරුත් උදුරගන්නේ නැහැ. එහෙනම් අපි ඒක ජීවත් කරවමු. රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ සියලු දෙනාට ජීවිතේ පිහිටයි.